මේ අපි සාකච්ඡා කරන්න යන්නේ 2017 උසස් පෙළ විභාගයේ ආයෝජන ඇගයීම් සම්බන්ධව ආපු ප්‍රශ්නය පිළිබඳව. එතකොට තමයි වාට ව්‍යාපෘති මුදල් වාර්තාවක් පිළියෙල කරන්න දීලා තියෙන්නේ. ඒක ඔයාට දීලා තියෙනවා. හැබැයි මේකේ වෙනසක් තියෙනවා දරුව දල ආකෘතියක් දීලා තියෙනවා. ඒ දල ආකෘතියේ තියෙනවා මුදල් ගලායීම් ටික. ඒ කියන්නේ ධනේව ටික වෙනමයි ඍණේව ටික වෙනමයි පෙන්වන්න කියලා. ඒ වගේම මේ මුදල් ප්‍රවාහ ප්‍රකාශය පෙන්වන වගුවෙම NPV ගණනය කරලා පෙන්වන්න කියලා. ඒ නිසා දීලා තියෙන වගුව අපිට පාවිච්චි කරන්න වෙනවා ව්‍යාපෘති වාර්තාව පිළියෙල කිරීම සඳහා. එවනම් අපි පිළියෙල කරනවා ව්‍යාපෘති වාර්තාව රුපියල් 10 වලින්. මේකේ අවුරුදු 5ක් තියෙනවා. ඒ නිසා අපි මෙතන ගන්නවා බිංදුව 1 2 3 4 5 අවුරුදු 5යි. ඉස්සෙල්ලාම අපෙන් ඉල්ලලා තියෙනවා මුදල් ගලා යෑම. එතකොට ඒක වෙනම ගන්න. ඊළඟට ඉල්ලලා තියෙනවා මුදල් ගලා යාම. ඒ ටික වෙනම ගන්න. ගලා යෑම් ටික වෙනම දීලා තියෙනවා ගලා යාම් ටික වෙනම දීලා තියෙනවා. හරිද? දැන් අපි බලමු ඉස්සෙල්ලාම තියෙනවා 1200ක නව යන්ත්‍රයක් ගන්නවලු. ඔය කියන්නේ යන්ත්‍රයේ ගැනුම් මිල ගලා යාමක්. ඒ කියන්නේ සල්ලි අනේකක්. මෙතන දානවා 1200යි. අර ඉස්සෙල්ලා දාපු විදිහටමයි වෙනස තියෙන්නේ මාතෘකා දෙකක් යටතේ වර්ගීකරණය කරනවා. ඊළඟට දීලා තියෙනවා යන්ත්‍රයේ ජීව කාලය සහ සුන්බුන් අගය. සුන්බුන් අගය කියන්නේ අපිට සල්ලි ලැබෙන එකක්. හැබැයි ලැබෙන්නේ අන්තිම අවුරුද්දේදී. කීයක්ද ලැබෙන්නේ? 200යි. ඒ වගේම තියෙනවා අපේක්ෂිත නිෂ්පාදනය මත අලෙවිය තියෙනවා. අලෙවිය කියන්නේ සල්ලි හම්බෙන එකක්. අලෙවිය එහෙම නැත්නම් විකුණුම් ආදායම. කොහොමද එන්නේ? එකක් විකුණන්නේ 2000යි. ඒ කියන්නේ දහස් වලින් 2යි. ඒ වගේ 500යි. 500ව 2යි කියන්නේ පළවෙනි අවුරුද්දේ 1000යි. දෙවෙනි අවුරුද්දේ 1000යි. තුන්වෙනි අවුරුද්දේ 1000යි. ඊළඟ අවුරුද්දේ 1200යි. ඊළඟ අවුරුද්දේ 1200යි. ඊළඟට තියෙනවා ප්‍රාථමික පිරිවැය. ඒ කියන්නේ වියදමක්. ප්‍රාථමික පිරිවැය හැම අවුරුද්දකම කොහොමද තියෙන්නේ? 1000යි. ඒ කියන්නේ මෙතන එන්නේ 500යි. 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 ඒ වගේම තියෙනවා නිෂ්පාදන පොදු කාර්ය වියදම. ළමයි නිෂ්පාදන පොදු කාර්ය වියදම දීලා තියෙන්නේ ෂයද ඇතුළුව 300යි. එහෙනම් ෂය කියන්නේ ව්‍යාපෘති වාර්තාවකට ගන්න එකක් නෙවෙයි. ඒ නිසා මේ අවුරුදු 5න්ම අඩු කරන්න ඕනේ ෂය අයින් කළා. කොහොමද දරුව මේකේ ෂය හොයාගන්නේ? පිරිවැයෙන් සුන්බුන් අගය අඩු කරනවා. පිරිවැය කියන්නේ කීයද? 1200යි. සුන්බුන් අගය අඩු කරනවා 200යි. 1200න් 200ක් ගියාම 1000යි. 1000 ජීව කාලයෙන් බෙදනවා 5න්. 1000 5න් බෙදුවාම කීයක් වෙනවද? 200යි. එහෙනම් මෙතන 300ක් තියෙනවා පොදු කාර්ය ෂය 200කුත් ඇතුළත්. එහෙනම් ෂය 200කුත් ඇතුළත් නම් ඒක අයින් කරපුවම කීය ගානේ දෙන්නේ? 100යි පොදු කාර්යෙ එන්නේ. මොකද ෂය කියන එක වියදමෙන් අයින් කළා දාන්න ඕනේ. ඔච්චරයි එන්නේ. දැන් ව්‍යාපෘති වාර්තාවේ අවසාන උත්තර ටික ගන්න. මෙතන එනවා ඍණ 1200යි. හරිද? ඍණ 1200යි. 1000න් 600ක් ගියා 400යි. 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 මෙතන 1200න් 700ක් ගියාම 500යි. මෙතන 1400න් 700ක් ගියාම 700යි. ඊට පස්සේ මෙතෙන්ටම දාගන්නලු වට්ටම් සාධකය. ආය වෙනම වගුවකට යන්න ඕනේ. වට්ටම් සාධකය බිංදුවේදී කොහොමත් එකයි. බිංදුව 0.9යි 1යි. බිंदु 0.83යි බිंदु 0.75යි බිंदु 0.68යි බිंदु 0.62යි
දැන් මේක වැඩි කරන්න වැඩි කළා උත්තරේ ගන්න අර සුද්ධ වර්තමාන අගයේ තීරුවේ එකතුව මේ ගන්න මේ තියෙන්නේ වර්තමාන අගය වර්තමාන අගය වර්තමාන අගය ඉතර වර්තමාන අගය මෙතන තියෙන්නේ 1200ක් ඍණ දැන් මෙතන ගන්නවා මෙතන ගන්නවා 400යි ඒ කියන්නේ 364යි දශමනම එකකින් වැඩි කරනවා කැල් එක අරගෙන මෙතන 332යි මෙතන 300යි මෙතන එන්නේ 340යි මෙතන එන්නේ 434යි දැන් මේ ධනේ වටික එකව කරනව අර සාමාන්‍ය විදියට මෙතන තියෙනවා 4යි 6යි 6යි 4යි 10යි ඒ වගේම එකක් පිටරුවේ 7යි 10යි 14යි 14යි 3යි 17යි එකක් පිටරුවේ 4යි 4යි 3යි 7යි 7යි 3යි 10යි 10යි 7යි 17යි 1770යි ධනේක තොරිණේව තියෙන්නේ 1200යි එතකොට 1770න් 1200ක් ගියාම එනවා NPV සමානයි කීයක් වෙනවද ධන 570ක් වෙනවා කීයක් වෙනවද උත්තරේ ධන 570ක් වෙනවා ධන 570යි NPV ධන 570යි යරි ලියනවා දැන් අහනවා මේ ආයෝජනයේ යෝග්‍යද නැද්ද කියලා යටි ලියන්න NPV ධනාගයක් ගන්නා නිසා NPV ධනාගයක් ගන්නා නිසා නව යන්ත්‍රය මිලදී ගැනීම යෝග්‍ය වේ නව යන්ත්‍රය මිලදී ගැනීම යෝග්‍ය වේ එතකොට ඒ අපි දරුවෝ සාකච්ඡා කළ අවසන් කළේ 2017 උසස් පෙළ විභාගයේ ආයෝජන ඇගීම් සම්බන්ධ අභ්‍යාසය